න් අදත්ද වේ බුතයි සාකච්ඡා කනු ලබන්නේ බුද්ධ ධර්මය අත්තුන ශ්‍රණීය විශේෂය මොයාලටටවෂන් එල් ආ එත්තනය හරහා එකවසරයේ සිට එලෙවල් දක්වා සියලු විසයන්ඒ ප්‍රශ්නනුසාරයෙන් සාකච්ඡා කරලා විභාගට අවශ්‍ය දැනුම ලබාදීම සඳහා බෙහෙවින්ම කටයුතු සිදුකනු ලබනවා හ දේපුුතේ බි අද ප්‍රධාන මාත්ෘකාව තමයි ගුරුසිත සනස්සව අකුරු උගනිමු සොඳවා. ත්‍රේ ගුරු ශේෂ සම්බන්ධතාවය පිළිබඳව අපේ බුදු හාම්දුරු අපිට පෙනලා දීලා තිබෙන පිළිවෙත කුමක්ද. විශේෂයම ගුරුවරයා සහ ශිෂ්්‍යාතර තිබෙන සම්බන්ධතාවය ගොහොමද පවත්වාගෙන යන්න කියන කාරණාව අපි අනිවාරයෙන්ම දැනගත යුතු වෙනවා. එනම් දොේපුතේ විශේෂයම සදිසා නමස්කාරයක් පිළිබඳව බුදුහාම්දුුරෝ සිංගාල ගෘහපතිට දේශනා කළ තිබෙනවා මේ සමාජයේ අපි ජීවත්වෙනකොට යුතුකම් හා වගකීම් සමාජ සම්බන්ධතාවය පවත්තුවාගැනීම සඳහා කොහොමද ඒ වගකීම් යුතුකම් නිසියාකාරව අපි ඉටු කරන්නේ කියන වග පැහැදිලි කරලා දිරතියෙනවා. එනම් විශේෂයෙන්ම මේ සිංහාල ගෘහපතියට මේ සිංහාලුව සූත්‍රයේ සදිසා අමස්කාරයක්. එනම් නැගැනහිර දිසාව දෙමෝපියන්, දකුණු දිසාව ගොළුවරුඒවගේ මුතුරු දිසාව මිතුරෝ බටහිර දිසාව අමුදරුවන්, එබගේම තමයි උඩුදිසාව මහන බමුණන් යටදිසාාව සේවය සේවකයන්. එනම් අපිට අද සාකච්ඡා කරන්න ති බෙන දුවේ පුතේ එනම් මේ ගුරුවරයා හා ශිෂ්‍යා අතරති බෙන අන්‍යෝන්නේ සම්බන්ධතාවය ඉදිරියට පවත්තුවාගෙන යන්නේ කොහොමද ඒ අන්‍යෝ්‍ය සම්බධතාවය හරහ මේ දෙපාර්ශවයෙන්ම යුතුකං කරන්නට කාරණා පහපහා බුදු හාමුදුරුවෝ දලා තිබ ගනම් ගුරුවරයා සහ ශිෂ්‍යයා නියෝජනයබෙන්න්නේ. නතං ගුරුවරයා පමා කරලා තිබෙන්නේ මොකේටද දක්ුණු දිසාාවට දෙවාාද දක්ුණු දිසාාව තුළ අපිට දැනුම ඒවගේ තමයි අපිට අවශ්‍ය කරන බුද්ධිය අපිට අවශ්‍ය කරන යහපත් හොඳ දේවල් තකොට අවශ්‍ය කරුණු කාරණා අපිට ලබා දෙන්න අපිට කියලා දෙන්නේ අපේ ගුරුවරු. එහන මේ ගුරුවරයා කොහොමද ශිෂ්‍යාට සංග්‍රහ කරන්න ටඕනේ. එවකිමුතමයි පෙරලා කොහමද ශිශෂ්‍යත්, ගුරුවරයටට සංග්‍රහ කරන්න ඕනේ. ඔ එන මේ යුතුකම් පහපහ බුදු හාමුදුරු විග්‍රහ කරලා තිබෙනවා මේ දෙපාර්ශය අතිම්ම වෙන් ඕන කාරණා හැටියට. එතකොර තමයි හොඳ ගුරු ශිෂස සම්බන්ධතාවයා අපිට දුවේපුතේ, පවත්වාගන්න පුොළුවන්කම සහැකියාව තිබේ. එන අපිගැනේ ගුරුසිිත නොරිදවා වේලාව නෝරදවා කියරන්නේද. දකොට ගුරුවරයාගේ සිත රිදවන්නේ නැතුව ඒවගේම තමයි සුවච කීකරු ශිශ්්‍යය කැටියට ගුරුවරයා උගන්නන සියලුම ශිල්පිය ඥානයන් එනං ශිෂ්‍යා දැන කියා ගන්න ඕනෙ. එනිසා තමයි මේ ගුරුවරයාගෙන් විශේෂයම ගුරුවරයාගෙන් ශිශෂ්‍යාට වෙ ූන යුතුකම් පහක් පෙන්නලදිීලා තිබෙනවා. යුතුකම් පහක් පෙන්ල දිීලා තිබෙනවා මේ ශිෂ්‍යයාට වෙන්න ටෝන තොර පලවෙනි කාරණාව තමයි පෙන්ලා දෙන්නේ. තකොට ගුරුවරයා විසින්. දොකොට ශිෂ්‍යයන් මැනවෙන් හික්මවා ගන්න ටෝන. ගුරෝරයා විසින් පලවෙනික තමයි ශිෂ්‍යයන් මැනවින් හික්මවා ගන්න ටෝන.ඒවගේම තමයි දුවයි පපුතේ විශේෂයෙන්ම මැනවින් හොඳට උගන්නන්න ටෝන. මැනවෙන් හොඳට උගන්නන්න ටෝන, ශිල්පසාාත්‍රය ලබා දෙන්න ටෝන. ඒවගේ තමයි සියලුම දන්නා සියලුම ශිල්පසාාත්‍ර උගන්නන්න ටෝන තුංගනික තමයි දන්නා ගුලුවරයා දන්නා සියලුම ශිල්පසාාස්ත්‍රයන් ශිෂ්‍යයාට උගන්නන්නට කියලා දෙන්න ටෝන. ඒවගේම තමයි හතරවෙනි කාරණාව විශේෂයම යහළු මිතරාදන්ට. යහළු මිත්‍රයන්ට ශිෂෂයා හඳුන්වා දෙන්න ටෝන. ඒ වගේ තමයි නිරන්තරේම ශිෂ්‍යයාට ශිෂ්‍යන්ට රැකවරණය ලබා දෙන්න ටෝන්. මෙන්න මේ කරුණු පහ ගුරුවරයා විසි එනම් ශිශ්‍යයාට සිදු කරන්න ටෝන්. එ ශිෂ්‍යයාගේ ආරක්‍ෂාව අධ්‍යාපනය මේ හැම දෙයක් පිළිමඳවම ගුරුවරයා සොයා බලලා ඒ කටේුතු මැනවින් ඉටු කරන්න ටෝන්. ඒ වගේම තමයි දුවේ පුුතේ ශිෂ්‍යත් එනම් ශිෂ්‍යත් මොකොද කරන්න ටෝනේ මේ ගුරුවරයා. කාරණාපහකින් ගෙන ශිෂ්‍යත්මකද කරන්න ඕනේ ගුරුවරයාට කාරණා පහකින් කරන්න ටෝන සංග්‍රහ කරන්න ටඕන කියන බව බුදු හාමුදුරෝ විග්‍රහ කරලා තියනවා නද ඒවගේ තමයි ශිෂ්‍යත්මකද කරන්න ටෝනිේ හොඳට ඉගෙනගන්න ටඕන ශිශ්‍යයා හොඳට ඉගෙන ගන්න ඕෝන ඒවගේ තමයි ගුරුවරයාට හොඳට සවන් දෙන්න ටඕන ගරුවරයාට හොඳද සවන් දෙන්න ඕන.ඒවගේම තමයි ගුරුවරයාගේ අවශ්‍ය කටයතු ශිෂ්‍යයාමකොද කරන්නට ඕනේ ඉටු කර දෙන්න ටඕනන අවශ්‍ය කටේතු ඉටු කර දෙන්නෝට කිය බව බුදු හාමුදුරුව පෙන්ලා දිනක් තිබෙනවා. ඒවගේම තමයි විශේසෙන්ම ගුරුවරයා දකින විට මොකද කරන්නට ඕනේ එවුනස්නෙෙන් නැත්තං ආසනයෙන් නැටලා දුවපුුතේ ගරු කරන්නට ඕනන ආසෙන්න්න යිටලා ගරු කරන්න ටෝනර්. තන අද ඒ වගේම තමයි ගුරුවරයාට අවරනත සුවච කීකරු ශිශ්‍යය කැටියට ක්‍රියා කරන්න ටෝන. එතකොට මෙන්න මේ විදිහයට තමයි එනම් ගුරුවරයටත් ශිෂ්‍යයා සංග්‍රහ කරන්න ටෝන. එතකොට ඒ හරහා ශිෂ්‍යයාට හොඳ අධ්‍යාපනයක් හොඳ විනයක් ශික්ෂණයක් හොඳ දැනුමක් ලබාගන්න පුළුවන්ක ම සසා හැකියාව තිබෙනවා. එ නිසා දේ පුතෙහිෙනම් දර තග තියාගන්න මේ සිංගාලෝවාද සූත්‍රයේ සිංගාල ගෘහපතියට බුදු හාමුදුරුවෝ මේ ගුරුවරයා ශිෂ්‍යාට වෙෙන්න්න ඕන තුම් පහකුත් එවගේම තමයි මෙශේසෙම ගුරුවරයා ශිෂ්‍යයාට වෙෙන් ඕන තුකම්පහකුත් ශෂ්‍යයා ගුරුවරයාට කරන්න ඕන. යුතුකම් යුතුකම් දහයක් පෙනලදිලා විග්‍රහ කලා තිබෙනවා. ත කොට එෙනම් ඒ යුතුකම් හරහා තමයි ගුරු ශිෂ්ට සම්බන්ධතාවය මනාල් ලෙස ගොන්න ගාගන්න පුළුවන්කම සහ හැකියාව තිබෙන්නේ. තිේනවාද එනිසා ඔන්න ඔය කාරණනාටික තමයි අපිට වැදගත් වෙන්නේ මේ ගුරුෂිත සම්බන්ධතාවය පවත්වාගෙන යාමේදී. එනන් දුවේපුතේ අද අපි අද මේ පාඩම මෙතනින් අවසංකරනවා නැවත ඊළංඟ පාඩමේ දීනඟ අපි සම්බන්ධවිමු විශේෂ මොල්ලට ටසන් .් Lල්ක ආත්තනේ හරහා එකවසරයේ සිට ඒලෙවල් දක්වාම සියලුම විසයන් ඒ. පාඩං ඒකක පශ්නනුසාරයෙන් සාකච්ඡා කළ ඒ දැනුම අවබෝධය ලබාදීම සඳහා ක්‍රියාකනු ලබනවා. එනන්දුවේ පුතේ ඇමොටම අයිබෝන්.